Welcome back to Nimna Productive Channel. Ithin adha video katha karanna isthe kohomada phone ki speed charge karaganna kiyala. Ithin adha video ki serum step by step kiyala den ekata video ki skip nokara balanna. Ewa oge wedagath deyak kiyanna thiyenawa. Ithin oge phone ekawa charge karanne original charger ekin nemina phone ekata mina charger ekekin ho samada wage original charger ekak naththam oge phone ekata brand ekata ayath nona charger ekin oya phone ekata charge karanna ona මේ සෙටින් එක හැදුවට වැඩන්නේ ඒක මුලින්ම මම කියලා ඉන්නවා ඒක නිසා වාගේ ෆෝන් එකට එන හොඳ චාර්ජරකින් ෆෝන් එක අනිවාර්යෙන් චාර්ජ් කරන එක ගොඩක් ඕගලෙන් ෆෝන් එකටත් හොඳයි එහෙනම් අපි යමු වීඩියෝ එක ගිහිල්ලා බලමු කොහොමද මේ සෙටින් හදාගන්නේ කියලා ඉතින් මේකට කිසිම ඇප් එකක් ඕනේ නැහැ ඔයා මුලින්ම වාගේ සෙටින් ඇප් එක ඕපන් කරගන්න මම මේ සෙටින් ඇප් එකට යන්න ඊට පස්සේ සෙටින් ඇප් එක ඕපන් කරගන්න ඊට පස්සේ මේක පල්ලයට යන්නේ වාගේ සෙටින් ඇප් එකට ගිහිල්ලා ඔයා යන්න සිස්ටම් කියන එකට සෙටින් ඇප් එකට දැන් මම ගියා මම සිස්ටම් කියන එකට යනවා ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ about phone කියන එකට යන්න කියනවා වාගේ phone එකේ about phone phone එකේ විස්තර තියෙන අන්නේ about phone කියන එකට යන්න මම ආයෙ පෙන්වන්න about phone කියන එකට යන්න මේක about phone කියන එකට ගිහිල්ලා ඔයාට කරන්න තියෙන්නේ default option open කරගන්න ඇති මේවා ගැන මම කලිනුත් කියලා දීලා තිනවා develop option open කරගන්න ඇති දැන් ඔකන ෆොටෝ එකක් වැඩි Redmi phone වල කොහොමද develop option open කරගන්නේ කියලා ඒ වගේම ප්‍රශ්න આવොත් මේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් comment section එකේ comment කරන්න ඉතින් දැන් ඔක ෆොටෝ එකේ දැක්කද Redmi phones වල කොහොමද open කරගන්නේ කියලා ඔයා අනිත් phone වල නම් build number එකට 7 සැරයක් හෝ 3 සැරයක් touch කරලා වඩ පුළුවන් develop option open කරගන්න ඉතින් දැන් මම build number එකට 3 සැරයක් touch කරලා open කරන් තියෙන මම කලිනුත් open කරන් තිබ්බේ දැන් මම මේකෙන් back වෙනවා බැක් ලෝඩ් පේනට ඕපන් වෙලා තියෙන ඩිවෙලොප් ඔප්ෂන්ස් ඔයා මේකට යන්න මේකට ගිහියාම මම මේ ඔන් කරලා තිබ්බේ දැන් මේ වගේ වගේ ඕෆ් වෙලා ඇති මෙන්න මෙතන මේ ටික් එක දාලා මේ වගේ මැසේජ් එකක් එයි මේකට බය නැතුව ඕකේ දෙන්න දැන් ඔයාලට පේන ඇති ඩිවෙලොප් ඔප්ෂන් ඔන් වුණා දැන් මේ විදිහට මේක මෙහෙම මේ විදිහට පල්ලෙහාට යන්න මේන්න මේ විදිහට පල්ලෙහාට ගියාම මම ඔයාලට පෙන්වන සෙටින් එක හදා ගන්න මේන්න මේ විදිහට මම හිමීට දැන් පල්ලෙහාට යනවා ඔයා හොඳට බලා ගන්න ඉතින් සමහර අය මේක පල්ලෙහා තියෙන පුළුවන් ඒ වගේම වෙනස් වෙන්න පුළුවන් ඒක ගොඩක් වෙලාට එක එක අය එක එක විදිහට තමයි වෙනස් වෙන්නේ ඉතින් මම මේ දරකට පෙන්නන්න මේ මේ විදිහට පල්ලෙහාට ගිහින් ඊට වඩා පේන්නේ දැන් මෙන්න මෙතන තියෙන select usb configuration කියලා මෙන්න මෙතන වඩ පේනවා ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරන්න මේ විදිහට ඉතින් ඔයගේ සමහරට ඇති මේ select කියන එක නැතුව usb configuration කියන එක ඇති සිලෙක්ට් කියන එක නේද? ඔයා මේන්න මේකට ක්ලික් කරලා මේක දාගන්න මේ විදිහට charging කියන එකට. ඉතින් මේක charging කියන එකට දාගන්න ඕනවා. මේ කියන්නේ අපි මේ දැන් දැම්මේ මේක charging mode එකට. දැන් ඔයාලට notification එකක් ඒ ටික වෙලාවකින් ඔයාලගේ phone එක charging mode එකට වෙන්න කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් තව පැහැදිලි කරන්න දැන් ඔයාලට මේක පැහැදිලි නැතුව ඇති. හිතන්න මේ වගේ මෙන්න මේ අපි phone එකට USB එක plug කරන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට මේක වැටලා තියෙන්නේ මෙන්න මේ PTP කියන එකට. ඒ කියන්නේ පික්චර් ට්‍රාන්ස්ෆර් ප්‍රෝටෝකෝල් කියන එකට. ඉතින් ඒ කියන්නේ ෆොටෝ ට්‍රාන්ස්ෆර් කරන මීඩියා ට්‍රාන්ස්ෆර් කරන ගොඩක් USB යොදාගන්නේ අපි කියන්නේ PC එකට එහෙම ප්ලග් කරලා. ඉතින් ඒතකොට ෆෝන් එක චාර්ජ් වෙන සමහර ස්ලෝ. ඒක නිසා ඔයා චාර්ජ් කරන වෙලාවට මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ දෙර සිලෙක්ට් USB configuration කියන ක්ලික් කරලා charging කියන එකනේ මේ දෙර ටික් එක දාගන්න. සමහර අය මේක දාපු ගමන් මේ PTP කියන එක මෙතේ ඒකට බය වෙන්න එපා. ඔයා මේකයි ක්ලික් කරලා බලන්න charging කියන එකට වැල්ලාද කියලා මේක වඩ පේන නිල් පාටින් බෝලේ වැටලා තිනවා ආ ඔන්න ඔය ටික තමයි අද මේ වීඩියෝ එක කතා කරගෙන තිබ්බේ මෙන්න මේක අනිවාර්යෙන් හදාගෙන charge කරන්න ගොඩක් speed එකෙන් charge review වගේ phone එක ඉතින් මම ඉන්න වීඩියෝ එක වැදගත් වුණා කියලා මම පොඩ්ඩක් ආයෙ කෙටින් කියන්න ආ මෙන්න මේ විදිහට select usb configuration කියන ක්ලික් කරලා charging කියන එකට දාගන්න ඉතින් මම දැන් ඕකට මේ notification එක පෙන්නන්න මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාම මගේ මේ ස්ක්‍රීන් රෙකෝඩ් එක නිසා තමයි notification එක ඉන්නේ නැත්තේ ටික මට මේක ඉතින් ඒක නිසා පෙන්වන්න හිටියක් නැහැ ආ දැන් ඔයාලට පේනවා ඉතින් මම පෙන්වන්න මෙන්න මේ විදිහට වැටුණා මම මේකෙන් බැක් වුණා මේ USB charging this device කියලා මෙන්න මේ වගේ අනිවාර්යෙන් notification එකක් එන්න ඕනේ මෙන්න මේක notification එකක් ආව කියන්නේ ඔයාගේ phone එක charging mode එකට වැටලා ඉතින් මේක 100%ක් හරියන්න ඕනේ අනිවාර්යෙන්ම ඒක නිසා අනිවාර්යෙන්ම මේක දාලා ඊළඟ phone එක charge කරලා බලන්න ඉතින් මේ වීඩියෝ එක කතා කරගෙන ඔන්න ඔය දේ ගැන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්